ෝන් කියල පිළිගන්නව මෙම වීඩියෝවට පැමිණ හයල් ්‍රේණයේ දුවල පුතාල සියලු දෙනාම. අද අපි කතා කරන්න යන්නේ පස්වන පාඩම වන ආලෝකය සහ පෙනීම කියන පාඩම. හතරවන පාඩමෙන් අපි කතා කරා එදින එදා ජීවිතයේදී ශක්තිය කියල පාඩම එම වීඩියෝව නැරම්ඹුව නැත්තං එම වීඩියෝවත් බලන්න සබස්ක්‍රයිප් කරන්න. එතකොට දුවබුතේ පස්වන පාඩම ආලෝකය කියන පාඩමයටතේ, අපි මුලින්ම කතා කරනවා අපට පෙනෙනීම ඇතිවන්නේ කොහොමද කියලා. ඒවගේ මාලෝක ප්‍රභව ද්‍රව්‍ය තුළින් ආලෝකය ගමන් කිරීම, ඒවගේම ආලෝක කිරන හා කදම්බ පිළිබඳව ඒවගේම ආලෝකයේ ප්‍රයෝජන මොනොවද කියලා අපි මෙම පාඩමෙන් දීර්ගව සාකච්ඡා කරනවා. රැඳිලා ඉන්න. එතකොට දුවේ පුතේ දහවල් කාලයේද අප අවට බොහෝ ද්‍රව්‍ය තියෙනවා. ඒව රාත්‍රීකාලයේදි දැකගන්න අමාරුයි ආලෝකය නැති නිසා. ඒක නිසා අපි පහන් දැල්වීම සිද්ධ කරනවා. එතකොට දේබුදේ දහවල් කාලයේදි මෙන්න මේ වගේ වස්තුවක් පෙනෙන්න නම් එම වස්තුවේ ඉඳලා ඇසට මෙන්න මේ විදියට ආලෝකකිරණ පැමිණෙන්න්න ඕන. එතකොට දුවේබු ේ එම වස්තුවා අපිට පැහැදිලිව නිරීක්ෂණය කරගන්න පුළුවන්. නමුත් රාත්‍රී කාලයේදී ඔබ දන්නවා, ආලෝකය නෑ සූර්යාලෝකය නෑ. ඒක නිසා අපි කෘතිම ආලෝක පහන් යොදාගන්නවා ආලෝකය ලබාගන්න. එතකොට මේවිදියට වස්තුවලින් පැමිණෙන ආලෝක කරන ඇසට ළඟාාවෙනවා. එතකොට එම වස්තුවා අපිට පැහැදිලිව දිස්ශවෙනවා. එහෙනං අපි පොඩි ක්‍රියාකාරකමක් කරලා, මට පිවිසමු. එතකොට පැනීම සඳහා සම්පූර්ණ විය යුතු අවශ්‍යතාබි මුලින්ම සලකා බලමු. මෙතන ඔබ දකිනවා පෙට්ටියක් තියෙනවා. මේ කාඩ්බෝඩ් පෙට්ටිය තුළ ඉහලින් සම්බන්ධ කරල තියනවා සලකළ තියෙනවා විශාල සිදුරා. එතකොට පහලින් කුඩා සිදුරක් ගහල තියෙනවා. එතකොට දුවබුතේ මෙන්න මේ විදිට පියනති කරලා අපිට මේ තුළ කාසියක් තබන්න පුළුවන්. එතකොට ඒ කාසි අපි මෙන්න මේ සිදුරතුළින් ඉහලින් බැලූවිට පෙනෙනවද බලනවා. එතකොට හොඳින් ඔබ දන්නවා මෙන්න මේ විශාල සිදුරතුළින් බලනකොට එම කාසිය දිස්වෙන්නේ නෑ හේතුව මේ කාඩ්බෝඩ් පෙට්ටිය තුළට ආලෝකය නෑ. කලුවරයි ඒක නිසා කාසියේ පෙනනීම සිද්ධවෙන්නේෙ නෑ. නමුත් අපි මෙන්න මේ කුඩා සිදුරතුළින් විදුලි පන්දම් ආලෝකය යැවොත් මේ මෙතනින් බලනකොට කාසිය හොඳින් දිස්සෙනවා. මෙන්න මෙවැනි සරල ක්‍රියාකාරකමකින් අපිට හඳුනගන්න පුළුවන් කිසියම් වස්තුවක් පැනීම සඳහා ආලෝකය අත්‍යාවශශයි කියලා. නැ දුවේපුතේ මේකේ නිගමනය තමයි ඒයන්න මෙම ක්‍රියාකාරකමේ නිගමනය තමයි කිසිම් වස්තුවක් පැෙනීම සඳහා ආලෝකය අවශ්‍යයි කියලා. එතකොට දේපුතේ පෙනනීම සඳහා ආලෝකය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඒවගේම නීරෝගී ඇසක් ද අවශ්‍යයි. බලන්න දුවේපුතේ මෙතන අත් දෙකෙන් ඇස වහලා. එතකොට පෙනීම සිද්ධ වෙන්නේ නෑ නමුත් ආලෝකය තියෙනවා. පෙනනීම සිද්ධ වෙන්නේ නෑ. එහම් පැෙනීම සඳහාවශ්‍ය වන ප්‍රධානසාධකයුගලයි හලෝකය ඒවගේම නීරෝගිමත් ඇසක් අවශ්‍යයි. එහෙනම් ඔබට මේ දෙකම හොඳින් තියනවයි කියලා මාදන්නෝ. දැන් අපි බලමු ආලෝක ප්‍රභව කියන්නේ මොනවද කියලා. ආලෝක ප්‍රභව කියන්නේ දුවේ පුදේ ආලෝකය නිකුත් කරන වස්තුූන් තමයි ආලෝක ප්‍රභව කියල අපි සලකන්නේ. එතකොට, ආලෝක ප්‍රධානමාලෝක ප්‍රභවය වෙන්නේ සූර්යා එතකොට සර්යා ස සූර්යාලෝකකිරණ නිසා අපි දහවල්කාලයේද හොඳින් නවට තියෙන වටපිටාවේ තියෙන වස්තූන් දැකගන්න පුළුවන්. නමුත් රාත්‍රීකාලයේදි අනික් පසට වෙලා සිටින නිසා අපිට වස්තුූන් පැහැදිලිව දිස්වෙන්නි නෑ. ඒක නිසා, අපි කෘතිම ප්‍රභව යොදාගන්නවා ආලෝකය ලබාගන්න. විදුලිබුබුලු ලාම්පු ඒවගේම ඉටිපන්දන් අපිට යොදාගන්න පුළුවන් ආලෝක ප්‍රභවයක් විදිට එහෙනම් ආලෝක ප්‍රභව කියන්නේ ආලෝක නිකුත් කරන වස්තුූන් තමයි ආලෝක ප්‍රභව කියල අපි හඳුන්වන්නේ. එහෙනන්දුවේ පුතේ ආලෝක ප්‍රභවයටතේ අපි දීප්ත වස්තු සහ. අදීප්ත වස්තු පිළිබඳව සාකච්ඡා කරනවා. දීප්ත වස්තුවක්කේ කියන්නේ තමා විසින් ම ආලෝකය නිපදවල ආලෝකය නිකුත් කරනවනං එවැනි වස්තුවක් අපි සලකනවා දීප්ත වස්තුවක්කේ කියලා. බලන්න මේ දැල්ලූ බල්බය දී්ත වස්තුවා. එයා විසින් මාලෝකය නිපදවල පිටතට නිරූපණය කරනො පිටතට ලබා දෙෙන ආලෝකය. බලන්න දැල්ලූ ලාම්පුුව. ඒවගේම සූර්යා සූර්යාගේ ඔබේ ඉගෙනගත්තා කලින්පාඩමේදී. ඥ්‍යෂ්ටික විපර්යාස සිද්ධ වෙලා ආලෝකය කිරණ නිපද වනවයි කියල සූර්යා. එහෙනම් සූර්ය කියන්නේෙත් දීප්ත වස්තුවා. එහෙනම් තමා විසින් ආලෝකය නිකුත් කරන මෙවැනි වස්තු අපි හඳුන්නනවා දීප්ත වස්තු කියලා. දුවේ පුතේ බල්බය කියල ම කිවෝ දීපතවස්තුවක්ද. අපිට ගන්න බැහැ පිළිතුර සාර්ථකන ඒක නිසාපි දැල්ලූ බල්බය කියල සඳහන් කරන්නම වෙනවා. ඒ වගේම දැල්ලූ ලාම්පුුව කියල මෙතන සඳහන් කරලති එයා හොඳින්ම දීප්ත වස්තුවා කාලෝකය නිකුත් කරනෝ. එහෙනම් තමා විසින් මාලෝකය නිෂ්පාදනය කරලා නිකුත් කරන සත්තු මේ අවට පරිසරේ ජයිවගෝලය අපිට දැකගන්න පුළුවන්. ඒ වගේ සතෙක් තමයි කනාමැදිරිය. මෙ ඉන්නේ ඒවගේම රෑබදුල්ලා ඒවගේම විවිධ හතුුවර්ග අපිට දැකගන්න පුළුවන් ආලෝකය නිකුත් කරනවා. එහනම් මේ හතුවර්ග ආලෝකය නිකුත් කරනවා. එහෙනැදුවේ පුතේ ඔබ දන්නවා කනාාමැදිරිය රෑබදුල්ලා ඒවගේම විශේෂ වූ හතුවර්ග ආලෝකය නිකුත් කරනවා. දැන් අපි බලන්නේ අදීප්ත වස්තුමොනොවද කියලා. දපුුතේ ඊළඟ පාඩම ලබා ගන්න ඔබට සබස්ක්‍රයි් කරන්න පුළුවන්. ඒ වගේම බෙල්ලයිකන්න එකත් කලික් කරන්න අමතක කරන්න එපා. අදීප්ත වස්තුූ යටතේ අපි කතා කරනවා ආලෝකය නිකුත් නොකරන වස්තුූ අදීප්ත වස්තු කියලා හඳුන්න නවා. එතකොට අදීප්ත වස්තු මොනොවද චන්ද්‍රයා පුටුව මේසය ඇඳ ඒවගේම විදුලිපංකාව ඔය වගේ අපිට ගොඩා උදාහරණ වට පිටාවෙන් ගන්න පුළුවන්, ඒ සියල්ලම අධීප්තවස්තු. ඒ කියන්නේ ආලෝකය නිකුත් නොකරන වස්තු. එතකොට බල්බයකිව්ුවොත් එයා ආලෝකය විහිදුවන්නේ නෑ. ඒක නිසා අදීප්ත වස්තුවා. හැබැයි දැල්ලූ බල්බයකිව්ුවොත් එය අදීප්තවස්තුවක් ඔබ දන්නවා දැම්මතකයි. එහෙනන්දුවේ පුතේ ග්‍රහලෝක කියන්නේ අදීප්තවස්තු. එහෙනම් අපි බලමු, චන්ද්‍රයා කියන්නේ දීප්තවස්තුවක් නෙමෙයි අදීපතවස්තුක්. හැබැයිදුවේ පුතේ පුරපසොලොස්සක දවසකට අපිට චන්ද්‍රයා දැකගන්න පුළුවන් හොඳින් ආලෝකය විහිධනවයි කියලා. හැබැයි එයා හොඳින් මතකතියාගන්න අදීත්ත වස්තුවා. හේතුව තමයිදුවේ පුතේ රාත්‍රී කාලයේදී සූර්යාගේ සිට පැමිණෙන ආලෝකකිරණ එයා. අරාවර්ථනය කරනවයාගේ මතුපිට පෘෂ්ටේ වැදිලා. එතකොට එයා දීප්ත වස්තුවක් විදියට පෘතුවයට පෙනෙනවා. ඇත්තටමයා අනුන්ගේ ආලෝකය තමයි නිකුත් කරන්නේ. අනුන්ගේ ගෙව්වේ සූර්යගේ ආලෝක කරන තමයි එලෙස නිකුත් කරන්නේ. ඒක නිසා තමා විසින් මාලෝකය නිපද වන්නේ නෑ එහෙනං එයා අදීප්ත වස්තුවක් එහෙනන්තුවේ පුතේ, චන්ද්‍රය කියන්නේ අධීප්ත වස්තුක් හොඳින් මතක තියාගන්න. එහෙනම් එයට හේතුව තමයි එයාගේ පෘෂ්ටය මත පතිත වන හිරුවලිය පරාවර්තනය සිද්ධ වෙලා පෘතුවයට පැමිණීම නිසායා අදීප්ත විදියට පෙනෙනවා. හැදැයි හැබැයි අදීප්තයි. දැම්බලමු ද්‍රව්‍ය තුළින් කොහොමද ආලෝකය ගමන් කරන්නේ කියලා. ඇතැම් ්‍රව්‍ය හොඳින් ආලෝකය ගමන් කරවනවා. තැම් ද්‍ර්්‍ය තුලින් නාලෝකය ගමන් කරන්න ඉඩ දෙන්නේෙ නෑ එහෙනැදුවේ පුතේ ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් මෙතන තියෙනවා. ලෝහතහඩුවක් මල්වීදුරු තුනී වීදුරු තහඩුව කළුකඩදාසියක් පාට කළ සව් කොල ඒකයන ටිශූ කොළ තෙල්කඩදාසියක්, කුඩා ලීතහඩුව ඒවගේම විවිධ වර්ගවල පොලිතින් කොළ පත්තරකඩදාසියක් අපිට මේ සඳහා ගන්න පුළුවන්. කොට මෙන්න මේ වගේ ඇටවුමක් හදාගෙන අන්න ඒ නිරීක්ෂණය කරන ද්‍රග්‍ය කොටස මෙන්න මෙතෙන්ට අපි තියලා අපි බලනවා මේ පැත්තෙන් ඇස තියලා. එහෙනම්ත අපේ ඇ මෙතන තියෙනව කාඩ්බෝඩ් කැබැල්ල සහ සිදුරක් ඒ වගේම මෙතන අපි නිරීක්ෂණය කරපු ඉහත කියපු ද්‍රව්්‍ය ටික තමයි අන්තර්ගතවෙන්නේ. එකොට මෙතන තියෙනව ඉටිපන්දමක් මෙය දැල්ලූ වස්තුවක් ඒ කියන්නේ දීප්තවස්තුක් දීප්ත වස්තුවකින් ඔබ දන්නවා. එයා විසින්ම ආලෝකය නිපදවලා බාහිරයට නිකුත් කරනවා. ඒක නිසා ආලෝකය මෙලෙස ගමන් කිරීමක් සිද්ධ වෙනවා. අපි මුලින්ම මෙතෙන්ට යොදන්නේ කළු කඩදාසියක්. කලු කඩදාසියක් ධිබ්පෝත් දුවේපුතේ ඔබ දන්නවා, ඉටිපන්දම් දැල්ල හෝ ඉටිපන්දම් දැල්ලේ ආලෝකය නොපෙනේ එහෙනම් මේ විදියට තමන්ට මෙම වගුව මේ ප්‍රයෝගික ක්‍රියාකාරකම තුළින් පුරවන්න පුළුවන්. මල් වීදුරුව බලන්න. මල්වීදුරුවක් මෙතෙන්ට දෙබ්බොත් අපිට ඉටිපන්දම් දැල්ල පේන්නේ ඉතාම මද වශයෙන්. ආලෝකය පේනවා. ආලෝකය පැමිණෙනවයි කියලා පේනවා. මෙන්න මෙහෙම ආලෝකය කියරණ එෙනවල්පුතේ. එතකොට මල්වීදුරුව හරහා තමයි පැමිණෙන්න්නේෙ මෙ තෙන්ට තමයි මල්වීදුරුව තියන්නේ. ඒනම් මල්වීදුරුව ආවම, මල්වීදුරුව තුළින් ආලෝක කරන ආවම හොඳින් ඉතිපන්දම් දැල්ල පෙනෙන්නේ නෑ හැබැයි අපිට ආලෝකය දිස්සෙනවා. ඒවගේම තුනිීවීදුුර හඩක්තිබොත්. ඔබ දන්නව තුනී වීතුරු තහඩු යොදාගන්නවාපි ජනේලවල ඒවගේම වාහනවල වින්ස්ක්‍රීන් ඉදිරිපස වීදුරුව විදියට අපිට යොදාගන්න පුළුවන්. තුනී වීදුරු. එතකොට ඒ තුළින් නාලෝකය හොඳින් ගමන් කරනෝ. එතකොට එවැනි කොටසක් මෙතෙන්ටති බෝත්. ඔබ දන්නවා ඉටි පන්දම් දැල්ලයි ආලෝක කියරනයි පැහැදිලිව අපිට බලාගන්න පුළුවන්. ැම් ම තියව දුවේපුතේ මෙතෙන්ට තෙල්කඩදාසියක් මොකක් වේදවිද. අපිට තෙල්කඩදාසියක් තිබ් බොද්දුවේපුතේ නිරීක්ෂණ විදියට ලැබෙන්නේ ආලෝකය හොඳින් පැහැදිලිව පෙනෙනවා. හැබැයි ඉටි පන්දම් දැල්ල පැහැදිලිව පෙනෙන්ඩෙ නෑ. ඒ කියන්නෙ දුවේපුතේ තෙල්කඩදාසිය තුළිනුත් ආලෝකය ගමන් කරන්නේ ඉතාම අල්ප වශයෙන්. පරීක්ෂණය තුළින් ක්‍රියාකාරකම තුළින් අපිට මැනවින් පැහැදිලි වෙනවා ද්‍රව්‍ය තුළින් ආලෝකය ගමන් කරන්නේ, සමහර ද්‍රව්්‍ය තුලින් නාලෝකය හොඳින් ගමන් කරනවා. සමහර ද්‍රව්්‍ය තුින් ආලෝකය ගමන් කරන්නේ මද වශයෙන්. ඇතැම් ද්‍රව්‍ය තුළින් ආලෝකය ගමන් කරන්නෙම නැති තරම් කියලා. එහනම් ඒ, අපිට හඳුනාගන්න පුළුවන් සමහර ද්‍රව්‍යතුළින් බැලූ විට ආලෝකය පැහැදිලිව දැකගත හැකිය. ඉටිපන්දම් දැල්ලද පැහැදිලිව පෙනේ. එතකොට උදාහරණයක් කියන්න තුනී වීදුරු තහඩුව තමයි ඒ කියල හඳුනාගන්න පුළුවන්. බී කියන්නේ සමහර ද්‍රව්්‍යතුළින් බැලූවිට ආලෝකය දැකිය හැකි නමෝත්. ඉතිපන්දම් දැල්ල පැහැදිලිව නොපෙනේ. එහම් ඉටින්දම් දැල් පේ නෙනෑ. හැබැයි ආලෝකය පේනෝ උදාහරණයක් තමයි මං කිව්වා. මල්වීදුරුව. එහෙන ස සමහර ද්‍රව්්‍ය තුළින් බැලූවිට ආලෝකය පේන්නත් නෑ. ඉටිපන්ඩම් දැල්ල පේන්නත් නෑ ඔබ දන්නව උදාහරණ කාඩ්බෝඩ් කැබැල්ල කලුකඩදාසිය. එහෙනන් දුවේ පුතේ මෙන්න මේ පරීක්ෂණය කරලා ලැබෙන දත් මෙන්න මේ විදියට කොටස් තුනකට වර්ග කරන්න පුළුවන්. එහෙනම්. මේ කොටස්තුනට අපි කියන නම් බලමුදෙන් ඒ කියන්නේ ඔබ දන්නවා හොඳින් නාලෝකය ගමන් කරලා. ඉටි පන්දම් දැල්ලත් පැහැදිලිව පෙනෙනවා. එහෙනම් එය තුනී වීදුරු තහඩුවක් ඒවගේම ඔබ දන්නවා. තුනී පොලිතින් කොලයක් අවරණ පොලිතින් කොලයක් මේ සඳහා වැටෙනවා. එහෙනම් අපි මේවැනි ද්‍රව්්‍යවයට තමයි අපි කියන්නේ පාර දෘෂ්‍ය ද්‍රව්‍ය. දැන් අපි බලමුූ පාර දෘෂ්‍ය ද්‍රව්‍ය නැත්තං කියන්නේ මොනවද කියලා. එතකොට දුවපුතේ ඔබ දන්නවා සාමහාර ද්‍රව්‍ය තුළින් බැලූවිට අනික් පස ඇති ආලෝකය මෙෙන්ම වස්තුවද පැහැදිලිව දැකිය හැක. එවැනි ද්‍රව්‍ය තුළින් ආලෝකය ක්‍රමවත්ව ගමන් කිරීම නිසා තමයි එලෙස පාරදෘෂ්‍ය ද්‍රව්‍ය හොඳින් දැකගන්න පුළුවන්. එහෙනනම් පාර දෘෂ්්‍ය ද්‍රව්‍ය සඳහා උදාහරණ තමන්ගෙන් අහන්න පුළුවන් අවරණ පොලිතින් පැහැදිලි නිසල ජලය ඒවගේම අවරණ වීදුරු. එහෙනන්දුවේපුතේ ඔබ දන්නවා පාර දෘෂ්‍ය ද්‍රව්‍ය සඳහා උදාහරණ. ඒවගේම සමර පාරභාසක ද්‍රවවෙක් කියල හඳුන්නනවා. පාර භාසක හොඳින් වචනේ මතක තියාගන්න? එතකොට ඒ ද්‍රග්‍යතුලින් බැලූ විට අනෙක් පස ඇති ආලෝකය පෙනන නමුත් වස්තුව පැහැදිලිව නොපෙනේ. එම් හොඳින් මතකතියාගන්න වස්තුව පැහැදිලිව පේණි නෑ. අර අපිට ඉටිපන්දම් දැල්ල පැහැිව නෑන ආලෝකය පෙනුනත්. උදාහරණ තමයි තෙල් කඩදාසි, බොරජලය පාට ටිසූ කඩදාසි මෙන්න මේ වගේ අපිට උදාහරණ විදියට ගන්න පුළුවන්. ඒවගේම තමයි පාර අන්ද ද්‍රව්‍ය නැතම් පාරාන්ද ද්‍රව්‍ය කියල සලකනවා. එහෙනම් මොඒ වගේ ද්‍රව්‍ය තුළින් බැලුවහම ආලෝකය පේෙන්න්නෙත් නෑ. ඒවගේම වස්තුව පැහැදිලිව පෙනෙන්න්නෙත් නෑ. ඒක නිසා අපි කියනවා මේ ද්‍රව්‍ය තුළින් බැලුවහම ආලෝකය පේෙන්න්නත් නැති නිසා වස්තුව පෙනෙන්න්නෙත් නැති නිසා පාර අන්ද ද්‍රව්්‍ය කියලා. මේ විභාගවලට අහනව පුතේ එහෙනම් හයවසරද මේ ආලෝකය පාඩමයට තේ මෙන්න මේ කොටස් තුන තමන් දැනගන්න ඕන උදාහරණ සමගින්. එහෙනම් පාරන්ද ද්‍රව්්‍යවයටට උදාහරණ මොනවද කාඩ්බෝඩ් ඒවගේම ලී ලෝහ කඩදාසි තාාර මෙවැනි උදාහරණ ඔබ දන්නවා පාර අන්ද ද්‍රව්්‍යවලයට උදාහරණ වෙනවා. දැන් අපි බලමු ආලෝක කිරණ සහ කදම්බ කියන්නේ මොනවද කියලා. ඇත්තටම දුවේපුතේ ආලෝක කිරණයක් ඒ කියන්නේ, ආලෝකය ගමන් කරන එවැනි ඉතා පටු මාර්කයක් තමායි අපි හඳුන් වන්නේ ආලෝක කිරණයක් ඒ කියලා. එතකොට දුවපුතේ ආලෝක කිරණයක් අපිට නිරූපණය කරන්න පුළුවන් මෙන්න මෙවැනි සරල රේකාවකින් සහ ඊහිසකින්. එතකොට ආලෝක කිරණයක් මෙලෙස නිරූපණය කරන්න පුළුවන්. ආලෝක කිරණ රාශියක් එකට එකතුනාම අපි කියනව ආලෝක කදම්බයක් කියලා. එතකොට මෙම රූපයෙන් නිරූපණය කරන්නේ ආලෝක කදම්බයක්. එතකොට ආලෝකය පිළිබඳව අපි ඉදිරිපාඩම්වලදිත් ඉදිරි ශ්‍රේණිවලදත් බහුලව කතා කරනවා. එතකොට ආලෝක කදම්බයක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්, විදුලි පන්දමක් ඒවගේම සුදුකඩදාසියක් සහ මෙන්න මෙවැනි පනාවක් යොදාගෙන. එතකොට දුවේ පුතේ තමන්ට ගෙදරදි මෙවැනි පරීක්ෂණයක් කරන්න පුළුවන්. හරි ලේසි. එතකොට ආලෝකකදම්බයක් මෙන්න මේ දැති අතරින් ආලෝකය එන. එතකොට එම පැමිණෙන ආලෝකය සරලරේකීය මාර්ගයක් කොස්සේ පැමිණෙනවා අඩිරූලක් අරගෙන එම රේකා පැන්සලින් අපිට සටහන් කරගන්න පුළුවන්. එතකුට දුවේපුතේ මෙන්න මේ උපකරණ දෙක ඉවත් කරහම අපිට පෙනෙනව එරේකා සරල රේකීව ගමන් කරලයි කියලා අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකුට සරල රේකා සමූහයක් තියෙනව මෙන්න මෙලෙස අපි හඳුන්නනව ආලෝක කදම්භයක් කිය කියලා. මෙවැනි ආලෝග කදම්භයක් අපිට අඳින්න පුළුවන්. දැන් අපි බලමු ආලෝකය ගමන් කරන්නේ කොහොමද කියලා. සරලරේ කියවද වක්‍රවද අන්න එවැනි මාර්ගය නිවරදිව අපි පරීක්ෂණත්මකව හොයල බලමු. එතකොට දුවේපුුතේ ඒ සඳහා අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ උපකරණ. ඉටිපන්දමක් ඒවගේ එක සමාන මෙවැනි කාඩ්බෝඩ් කැබෙලිකිිත්තුුණක් ඒ වගේම කතුරක් ගිනිපෙට්ටියක් ආධාරකයක් රැඳවීමට කලේගුලිය ඕනවෙනවා. ඒවගේම ඉදිකටුවක් සහ නූලක් අවශ්‍යයි. ඉන්දිකටු අවශ්‍යවෙන්නෙ පුතේ මෙතන සිදුර සාධගන්න අපිට. ඒවගේම නූ අවශ්‍යවෙන්න මේ තුනම එකම රේකාවක පිහිටනවද නැද්ද කියලා නූලයවල අපිට නිරීක්ෂණය කරන්න. එතකොට මේ වගේ ඇටවුම හදාගෙන අපිට, ඉන්දම දල්වන්න පුළුවන්. ඉටිපන්දම දල්වලදුවේපුුතේ අපි මෙතනින් ඇසතියලා මේ පැත්තෙන් නිරීක්ෂණය කරනවා. මෙහේ ඉඳගෙන නිරීක්ෂණය කරනවා. එතකොට මේ සිදුරු තුනම එකම මට්ට මේ ඒකරේකව තිබුණොත් විතරාක් අපිට මෙම ඉටි පන්දම් දැල්ල පැහැදිලිව බලාගන්න පුළුවන් මේ පැත්තේ ඉඳලා. එතකට කාඩ්බඩ් නික්. කාඩබෝඩ් කියන්නේ පාර අන්ද දෙයක්න ඔබයිගෙන ගත්තා. එතකොට කාඩ්බෝඩ් කියන පාර අන්ද දෙය තුළින් ආලෝකය ගමන් කරන්නේ නෑ මේ ආලෝක කෙරන මේ පැත්තටත් එනවා. නමුත් ඒ තුළින් ගමන් කරන්නේ නැති නිසා මේ පැත්තට පැමිණෙන්නේ නැති තරම්. එතකොට දුවපුතේ සිදුරුතුන ඒකරේ කිය වුුණොත් පමණක් කපිට ඉටිපන්දම් දැල්ල නිරීක්ෂණය කරන්න පුළුවන්. එහනැන්දුවේපුතේ නිරීක්ෂණය ඔබ දන්නවා කාඩ්බෝඩ් කැබැල්ලේ සිදුරු තුළින් ඉටි පන්දම් දැල්ල නිරීක්ෂණය කළ හැකිවිය. එහෙන නිගමනය කුමක්ද. නිගමනය තමයි ආලෝකය සරලරේකීව මෙන්න මෙලෙස ගමන් කරනවයි කියලා මෙම පරීක්ෂණයෙන් අපිට නිගමනය කරන්න පුළුවන්. ආලෝකය ගමන් කරන්නේ සරලරේකිය මාර්ගයක බව. එතකොට මෙන්න මෙවැනි තවත් පරීක්ෂණයක් තුළින් අපිට මැනවින් නිරීක්ෂණය කරන්න පුළුවන් ආලෝකය ගමන් කරන්නේ සරල රේක කියව කියලා. එතකොට දුවේපුතේ බලන්න මේ සඳහා අවශ්‍ය වෙනවා අපිට කාඩ් බෝඩ් කැල්ලක් දල්වන ලද ගිනිකූරු ඒවගේම ලේස විදුලි පන්දමක් අවශ්‍යයි. ඔබගාව දැනටමත් ඇති ලේසටෝච. ඒ සඳහා මේක යොදාගන්න. එතකොට අපි මේ බෝතලය තුළට මෙන්න මේ රූපයේ පේනවිදියට දුමපුරවනවා. ඇයිපති අපි දුමපුරවන්නේ. දුමපුරවන්නේ මෙලෙස දුමපිරෙව්වම ආලෝකකිරණ ඒ කියන්නේ ලේස විදුලි පන්දමෙන් ලැබෙන ආලෝකය මැනවින් අපිට බලාගන්න පුළුවන්. හේතුව තමයි ඒ කොටස, මෙන්න මේ දුම සහිත කොටස පාරභාසක වෙනවා. එතකොට දුවේපුතේ ලේස විදුලි පන්දම මෙන්න මේ ලෙස පැමිණෙන ආලෝක කියරණ මැනවින් අපිට දිශවෙනවා. ඒක නිසා තමයි අපිට දුමක් අවච්ෂ වෙන්නේ. ඒ අන්දුවේපුතේ නිරීක්ෂණය තමයි ලේස විදුලි පන්දමෙන් ලැබෙන ආලෝකය? බෝතලයේ දුම තුළින් නිරීක්ෂණය කළ හැක. එහෙනම් නිගමනය කුමක් ද. ඔබදන්නවා නිගමනය තමයි ලේස විදුලි පන්දමෙන් නිකුත් කරන ආලෝකය, සරල රේකීව ගමන් කරන බව නිගමනය කරන්න පුළුවන්. එහෙනම් තපත්පරීක්ෂණයක් තියෙනවා බලන්න ජලය යොදල මේක කරන්න පුළුවන්. එතකොට මේ සඳහාපි ජලය, තුළ සබන්දිය කරලා අරගෙන ඒ සබන්ද්‍රාවනය යොදාගන්නවා, පාරභාසක බව සඳහා. දැම්බලන්න මෙන්න මේ ඇටවුම. ලේස විදුලි පන්දමක් තියනවා කලින් පරීක්ෂණය විදහමයි. වීදුරු බෝතලයක් සබන්ධිය කරන ලද ජලය මෙන්න මෙලෙස තියනවා. එතකොට දුවේපුතේ හොඳින් මතක තියාගන්න. මේ ලේස විදුලි පන්දමෙන් නිකුත්වන මේ ආලෝක කියරන අපිට පැහැදිලිව පෙනෙනව මෙන්න මේ කොටසිෙදින්. හේතුව සබන්ධිය කරපු ජලය ඔබදන්නව පාර භාසකයි. ඒ තුළින් නාලෝකය විතරයි අපිට දැකගන්න පුළුවන් වෙන්නේ. ආලෝකය විතරයි දැකින්න පුළුවන් වෙන්නේ. එතකොට වස්තුව දකින්න බැහැ. ඒක නිසා තමයි පාර භාසක කියල අපිස් කලින් සඳහන් කරා. නැන්දුවේපුතේ මෙන්න මේ කොටසදී ආලෝකය සරලරේ කියව ගමන් කරනවයි කියලා පැහැදිලිව පේනෝ. නිගමනය තමයි ආලෝකය සරලරේ කිය මාර්ගයක ගමන් කරනවයි කියලා තහවුරු කරන්න පුළුවන්. ඒනම් දැන් බලමු ආලෝකයේ ප්‍රයෝජන මොනවද කියලා. ඔබ දන්නවා නිරීක්ෂණය සඳහා අපිට පෙනෙීම සිද්ධ වෙන්න නීරෝගිමත් ඇසක් අවශ්‍යයි. ඒවගේම ඔබ දන්නවා, ඇස වගේම ආලෝකය අවශ්‍යයි කියලා රාත්‍රීකාලයේදේ අපිට පෙනෙන්නේ නැහැ. ඒක නිසා පෙනීම ලබාගන්න අපි ඔබ දන්නවා, කෘතිම පහන් යොදාගන්නවා. ඒවගේම අන්ද පුද්ගලයකුට පැනීම සිද්ධ වෙන්නේ නැහැ. වවුලත් රාත්‍රීකාලයේ ගමන් කිරීම සඳහා අතිද්වනි තරංග යොදාගන්නවා. එයායටත් පේනෙන්නේ නැති නිසා ඒවගේම තමයි බකමූුණ විශා අක්ෂිකූප යුගලක් තුළ විශාල ඇස්ති යුගලක්තියනව බකමූනට ඒක නිසා බකමූන ඔබ දන්නවා රාත්‍රීකාලයේද ගමන් කරන්නේ ඉතාම කුඩා ආලෝක කියරණ ඔස්සේ. ඒක නිසා දැන් අපි බලමුූ ආලෝකයේ ප්‍රයෝජන මොනොවද කියලා. එකක් තමයි ආහාර, නිෂ්පාදනයට ඔබ දන්නවා ශාකවල්ල. ඒවගේම පෙනෙනීම ලබා දෙන්න ප්‍රතිදීප්තනයට සංඥානිකුත් කරන්න සනිවේදන කටයුතු සඳහා වෛද්‍යශේෂත්‍රයේදී විනෝදාස්වාදය ලබා දෙන්න ආලෝකය ප්‍රයෝජනයට ගන්නවා. දැන් අපි මේ කොටස් පිළිබඳව එකින් එක විස්තර කරනවා. එතකොට ශාක ආහාර නිෂ්පාදනය කරනවා දහවල් කාලයේදී ඔබ දන්නවා. අපි කිව් අයාලට ස්ොයම්පෝෂීන් කියලා. එතකොට මේ සඳහා ශක්තිය ලබාගන්න ඔබදන්නවා සූර්යාලෝකය මගින්. එතකොට ශාකවල ආහාර නිෂ්පාදනය සඳහා ආලෝකය ගොඩාක් වැදගත්. ඒක නිසා අපිටත් මෙන්න මේ ක්‍රියාවලිය ඔබ දන්නවා වක්්‍රාකාරයෙන් වැදගත්වෙනවා. එහෙන මෙන්න මේ එලෙස නිපදවපු පල තමයි අපි ආහාරයට ගන්නේ. එහනම් මේ ශාක පල නිෂ්පාදනය කරනව සූර්යාලෝකය ඇතිවිට ඒ කියන්නේ ආලෝකය. දැම්බලන පෙෙනීම ලබා දෙන්න අපිට ආලෝකය වැදගත්. අතීතයේ දිනං සූර්යාලෝකය චන්ද්‍රයා බහුලවම යොදාගත්තා. නමුත් වර්තමානයේදී අපි විදුලි බුබුලු මගින් ඇපිීම සිද්ධ වෙල තියෙනවා. එහනම් මේ විධ වර්ගයේ විදදුලි බුබුලු යොදාගන්නව පෙනීම ලබා දෙන්න රාත්‍රී කාලයේදී වගේම දහවල් කාලයේදීත්. බලන්න ඊළඟට අපි කතා කරන්නේ ප්‍රධීපනයට එතකොට බොහෝ රටවල්වල උත්සවාදිය උත්කර්ශවත්තා වර්ණවලින් රටාවලින් ආලෝකය යොදාගෙන සරසල තියෙනෝ. බලන් අපේ තොරන් ඒවගේම නත්තල් ගසක් සරසපුආකාරය එහෙනම් ප්‍රධීපනයට ආලෝකය යොදාගෙන තියෙනවා. දැන්න අපිබලමු සං්ඥාලෙස කොහොමත ආලෝකයේ යොදාගන්නේ කියලා. ඔබ දකිනවා මේ රූපයේ පෙනෙනවා උස ප්‍රධීපාගාරයක්. එතකොට මුහුද ගමන් කරන නාවිකයොන්ට දීවරයොන්ට ඔබ දන්නවා මෙම ආලෝකය රාත්‍රී කාලයේදි ගොඩාක් වැදගත් ගොඩ බිම සොයාගන්න. ඒක නිසා ප්‍රධීපාගාරයක මෙන්න මෙවෙලි ප්‍රබල ආලෝක කදම්බ යොදාගන්නවා. ඒ වගේ තමයි මාර්ග සං්ඥාවල කොල පැහැ කහපැහැ ඒවගේ රතු පැහැ ආලෝක බුබුලු යොදාගන්නවා විවිධ වර්ණවලින් යුතු. එතකොට මෙම ආලෝකකිරණවලින් එයාලා අපිට අනතුරු අඟවනවා මාර්ගය තුළ ගමන් කරන වාහනවලට පදිකයින්ට අපිට අනතුරු ඇඟවීමක් සිද්ධ කරනවා. රතුවර්ණයෙන් නිරූපණය කරන්නේ, තද බල ලෙස අනතුරු ඇඟවීමක් එතකොට රතුවර්ණය යොදාගන්න අවස්ථාවල අපි දන්නවා සෑමවිටම රතුවර්ණය යොදාගන්නේ ප්‍රබල සංඥාවක් අපිට ලබා දෙන්න තමයි මෙවැනි ආලෝකකිරණ බුගුලු යොදාගන්නේ. ඒ නන්දුවේපුතේ ඊළඟ කොටසවන අපි බලමු ආලෝකයේ ප්‍රයෝජනයක් විදිට, සන්නිවේදන කටයුතුවලට කොහොමද යොදාගන්න කියලා. ඔබ දන්නවා ප්‍රකාශ තන්තු හරහා ආලෝකය පනිවිඩ සම්ප්‍රේෂණයට යොදාගන්නවා. ඒවගේම ලංකාවේ ප්‍රධාන නගරහරහා දුරකතන සම්බධතා ජාලය සකස්කරලා තියෙන මෙන්න මේ වගේ ඔබ දන්නවා ෆයි කේබල්ස් යොදාගෙන. එතකොට මෙන්න මේ 5ස් කියන කේබල් වර්ගය තුළින් ආලෝකය විදියට තමයි පනිවිඩය සම්ප්‍රේෂණය කරන්නේ. එහ නඳුවේපුතේ ඉන්දයාවෙතියන යාටෙල් වගේ සමාගම්වල ඉඳන් මුහුද ඔස්සේ 5 Opක්ස් කේබල් ඔස්සේ දුරකතන පනිවිඩ සංඥා, ආලෝකය ලෙස ලංකාවට ගෙනේමක් සිද්ධ කරන. ඩල මොබිටෙල් වගේ ආයතන පවා සිද්ධ කරන්නේ සනිවේදන කටයුතු යු සිද්ධ කරන්නේ මෙන්න මෙවැනි කේබල හරහා. එතකොට ආලෝකය වැදගත්වෙනවා පනිිවිඩ සම්ප්‍රේෂණය සඳහා. ඔබ මේ වගේ දේවල් ඉගෙනගන්න. එය ඔබට ගොඩාක් පිටි වහලක් වේවි ඉදිරි කටයුතු සඳහා. දැන් අපි බලමු වෛද්‍යශේෂවේද කොහොමද ආලෝකය උදාගන්න කියලා. ඇසේ සුදයිවත් කරන්න ඒවගේම හර්ද සැත්කම්, ඒවගේම ආමාශගත්ත තුවාලවට ප්‍රතිකාර කරන්න ඒගේ ආමාශේතිය කුඩාන්ත්‍රේතියන තුවාල හඳුනාගන්න අපිට වෛද්‍ය ශේෂත්‍රයේදිත් ආලෝකයේ යොදාගන්න පුළුවන්. ඒවගේම මේ තියෙන්නේ පුතේ හොඳින් මතකතියාගන්න එවැනි ශරීරයේ අභ්‍යන්තරය කලුවර නිසා, එම කොටස ආලෝකමත් කරලා එය පරාවර්තනය නැවත තිරයකට මේ ආලෝකකිරණ ගෙන්වගෙන නිරීක්ෂණය කරන අභ්‍යන්තරය නිරීක්ෂණය කරනවා. එවැනි වෛද්‍ය ශේත්‍රයේදී යොදාගන්නා ලේසකිරණ කිහිපයක් තමයි මේ රූපය පෙනන්නේ. මේ රූපය පෙනන්නෙත් එවැනි කොටසක් අතෙහි ආලෝකකිරණ යොදාගෙන සිදුකරන සැත්කමා. එතකොට, මෙතන මකයේ අඩංගු වෙන කෑන්ස නැතම් පිළිකා සයිල විනාශ කිරීමක් තමයි මෙම ආලෝකකිරණය යොදාගෙන ලේසකිරණය යොදාගෙන වෛද්‍ය ශේශ්‍රේදී සිදු කරන්නේ. ඒවගේම ඔබ දන්නවා මේ පිළිබඳව ඔබ සමීප වෙන්න ඕන ප්‍රකාශතන්තු තාක්ෂණය මගින් ශරීරය තුළ වෛද්‍ය පරීක්ෂණවලද ශරීර අභ්‍යන්තරය මෙන්න මේ වගේ කේබලයක් කරහා නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට දුවේබපුතේ මේ තියෙන්නේ එලෙස ශරීර අභ්‍යන්තරය නිරීක්ෂණය සඳහා එන්ඩොස්කොපි කියන උපකරණය යොදා ගනිපු අවස්ථාවක් මේ තියන්නේ එන්ඩොස් කොපි උපකරණයක් එතකොට මෙන්න මෙවැනි ඉතා කුඩා කේබලයක් තුළින් තමයි ආලෝක කරණ පැමිණෙන්න්නෙත් සහ පරාවර්තනය වෙන්නෙත්. එතකොට මෙන්න මෙලෙස අපිට ශරී රභ්‍යන්තරය නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒවගේම කණට ගිහිපු සතෙක්. කන තුළ සිදුවන කිසියම් වූ දෙයක් හඳුනාගන්න අපිට මෙන්න මේ වගේ එන්ඩොස් කොපි උපකරණය යොදාගන්න පුළුව. මේ එන්ඩොස් කොපි උපරණ ආලෝක කරන ගමන් කරනවා පරාවර්තනය සිද්ධ වෙමින්. එතකොට විනෝදාස්වාදය සඳහත් ආලෝකයේ යොදාගන්නවා ලංකාවේ වගේම විවිධ ඌරටවල්. එතකොට දුවපුතේ නාට්‍ය. වෙන සන්දර්ශන වේදිකා බොහෝ විට අලංකරණයක සිද්ධ කරන්නේ මෙන්න මෙවැනි සන්දර්ශන සහ සැන කෙලි යොදාගෙන එහනන්දදුුවේපුුතේ විනෝදාස්වාදය සඳහත් ආලෝකය යොදාගන්න පුළුවන්. අධික මීදුම තියෙන තැන්වලදී අපිට ෆෝග්ලයිට් යොදාගන්න පුළුවන්, ආලෝක කදම්බ සහිත ෆෝග්ලයිට් යොදාගන්න පුළුවන් මෙන්න මේ මීදුම අතරින් අපිට මාර්ගය පැහැදිලිව නිරීක්ෂණය කරන්න. එතකොට වාතය පාරභාසකවීමෙන් අප හැදිලිව අවස්ථාවලදී නවීන වාහනවල මෙන්න මෙවෙනි ආලෝක කදම්බ යොදාගන්න. ඒ තම අපි හඳුන්වන්න ෆෝග්ලයි F4G කියලා ෆොග්ලයිට් කියලා හඳුන්වන ලාම්පු විශේෂයක් යොදාගන්න පුළුවන්. ඒවගේම මේ තියනෙ ප්‍රකාශ තන්තුපුතේ. නම්මශීලි පාරදුෂයි කෙන්දිි විශේෂයක් මේම යොදාගන්නවා. නවීන්න තාක්ෂණික මෙවලමක් විදිට. එතකොට මේ තුළින් නාලෝකය ගමන් කරවන්න පුළුවන් ඒවගේම පණිවිඩ ගමන් කරවන්න පුළුවන්. මේ ටෝමස් අල්වා එඩසන් එයා මුලින්ම එද්දා සටසය හැත්තනමේදී විදුලිබුබුල නිර්මාණය කරපු අවස්ථාවක් මේ කාබන්් සූත්‍රිකාවක් සහිතව. විදුලිය නිෂ්පාදනය කරපු අවස්ථාව විදුලිය තුළි නාලෝකය නිෂ්පාදනය කරපු අවස්ථාව මේ තියෙන්නේ ඒ ප්‍රත්ථම විදුලි බුබුල. ඒ එයාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට ප්‍රාත්‍රීකාලයේදි අපි දැන්් විදුලි බුගුලු යොදාගන්නවා. එතකොට දුවේපුතේ දැන්න්න යනවා අභ්‍යාසයට ඔයාලගේ පාඩම, අවසානයේ මෙන්න මේ වගේ අභ්‍යාසයක් තියෙනවා දැන් මෙම අභ්‍යාසය තමන්ට නිවැරදිව කරන්න පුළුවන්. බලමු පළවෙනි ප්‍රශ්නය පහත සඳහන් ප්‍රකාශවලින් නිවැරදි වන්නේ. චන්ද්‍රයා දීප්ත වස්තුවකි. හරි දෙවැරදිද ඔබ දැන් කියන්න චන්ද්‍රයා කියන්නේ අදීප්ත වස්තුවා. දීප්ත නෑ සූර්යා ආලෝක ප්‍රභවයකි. හරි. ග්‍රහලෝක අදීප්ත වස්තුූන් වේ ග්‍රහලෝකයක් එඒ කියන්නෙත් ආලෝකය නිපදවන්න බැරි අදීප්ත වස්තුවක්. එහෙනන්දුවේපුතේ පලවෙනි පිළිතුර වැරදි දෙනි පිළිතුර තුංගනි පිළිතුර නිවැරදි වෙන. එහෙනන් දෙක හා තුන පමණක් නිවැරදි නිවැරදි පිළිතුර තෝරන්න. මෙලෙස තමන්ට මෙම පාඩම අවසානයේද මේ අභ්‍යාසිය. ච්චා කරන්න පුවා. එහෙනැන්දුවෙන් පුතේ ඊළඟ පාඩමේද අපි සාකච්ඡා කරන්නේ හයවන පාඩම ලෙස ශබ්දය හා ඇසීම කියන පාඩම. අපි සබස්ක්‍රයිප් කරනැත්තං සබස්කරයිප් කරන්න ඊළඟ පාඩම වන හයවැනි පාඩම ලබාගන්න එම වීඩියෝවත් නරබන්න බෙල්ලයිකරන්නේ එක කලික් කරන්න.